සම්පන්න සයිමත් නිරෝගී ජීවිතයක් උදෙසා ජීන්සොමින් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නට සූදානම් වෙලා ඉන්නවා. වෛද්‍යතුමනි අපි දන්නවා මේ ශාකසාර ඖෂධයන්ගේ රජු යන විරුදාවලියෙන් ලක් නියම කොරියන් ජීන්සොමින් අඩංගු ලංකාවේ ඇති නියම සහ එකම නිෂ්පාදනය ජීන්සොමින් කියලා දැන් අද වෙනකොට මේ වෛද්‍යතුමනි ජීන්සොමින් නිෂ්පාදනය පිළිබඳව දන්නා බොහෝ දෙනෙක් ඉන්නා වගේම නොදන්නා කෙනෙකුත් ඇතිනේ. ඒක නිසා වෙන්න අපි ජීන්සොමින් නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලාම මේ කතා බහ ආරම්භයේදීම සඳහන් කරලම අනිත් කතා බහට අපි එළබුණ තියෙනවා. ඔව් වසන්නේ මේ ජින්සොමින් කියලා කියන්නේ ඒ ආයතන විසින් නිෂ්පාදනය කරන ඖෂධයක්. මෙම ඖෂධය කියන්නේ ෆැනෙක්ස් ජින්සෙන් කියන ඖෂධයෙන් එක අඩංගු වෙලා තියෙන්නේ. ෆැනෙක්ස් කැපල් ෆැනෙක්ස් නැමති ජෛව රසායනය තමයි මේක අඩංගු වෙලා තියෙන්නේ. එතකොට මේ මම හිතන්නේ මේ අපි බොහෝ විට සාම්ප්‍රදායික ඉතිහාසයේ තියෙන මේ සාකසාර භාවිතයේ ඉතිහාසයේ ඉඳලම පැවතගෙන එනවා. මේ ජින්සෙන් කියන මේ සාකයෙන් ජින්සොමින් වල අඩංගු ජින්සෙන් කියන මේ සාකයේ මූල පද්ධතිය තමයි බොහෝ විට භාවිත කරන්නේ. එතකොට මේ මූල පද්ධතිය දිහා බලපුවහම මේ මූල් වලින් ලබා ගන්නා වූ සාරය තමයි ෆැනෙක්ස් ජින්සෙන් කියලා හඳුන්වන්නේ. විශේෂයෙන් දැන් මේ මූල පද්ධතිය දිහා බලපුවහම මේක හරියට මිනිස් රුවක හැඩතල තියෙනවා. ඒක නිසාම චීන වශයෙන් දැනට අවුරුදු 55,000කට පමණ පෙර ආතුව තමයි මේක සොයාගත්තේ චීනයේ මැන්චූරියා කියන කඳුවැටියෙන්. එතකොට මේ සාකයේ මූල පද්ධතිය දිහා බලපුවහම මේක මිනිස් රුවක් ගන්නවා. මම හිතන්නේ මේ රූපය තිරේ දිස්සෙන පරිදි බලන්න ඒක මිනිස් රුවක හැඩ ගන්නවා. එතකොට මේකේ සුවිශේෂත්වයක් තියෙනවා. බොහෝ විට අසහනේ අපි මේ යම් යම් දේවල් පිළිබඳව ගුණාත්මක බව සහ ඒකේ හැඩතල දිහා බලපුවහම ඒ ගුණයයි හැඩතලයි අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියන එක තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමවල සිතුවිල්ල. ඒ අනුව මේ ශාකයේ මේ රූට් එක මේ මූල පද්ධතියෙන් තමයි මේ සාරය උකහා ගන්නෙ. එතකොට මේකේ මේකට ෆැනෙක්ස් කියන නම යොදලා තියෙනවා. ඇයි ෆැනෙක්ස් කියන්නේ? ෆැනෙක්ස් කියන නම යොදලා තියෙන්නේ ෆැනෙක්ස් කියන එකේ අරුත සියලුම රෝග සුවපත් කරනවා කියන අරුතෙන්. ඒක නිසා තමයි ෆැනෙක්ස් ජින්සෙන් කියන නම භාවිත කරලා තියෙන්නේ. එතකොට මේකේ කොරියන් ෆැනෙක්ස් ජින්සෙන් කියන කතාවකුත් තියෙනවා. එතකොට දැන් අපි දන්නවා අශානේ යම්කිසි සාකයක් ඒ සාකයට උචිත පරිසරයේ හටගත්තොත් එහි ගුණය සහ ක්‍රියාකාරීත්වය වැඩි. ඒක නිසා මේ කොරියන් ෆැනෙක්ස් ජින්සෙන් කියන මෙහි ගුණාත්මක භාවය සහ ශරීරයට ලැබෙනා වූ ක්‍රියාව සාපේක්ෂව අනෙකුත් ෆැනෙක්ස් ජින්සෙන් වලට වඩා වැඩි. ඒක නිසා කොරියන් ෆැනෙක්ස් ජින්සෙන් අද ලෝකයේ මෙල අධිකම ඖෂධයක් වෙනවා. එවගේම තවදුරටත් මේ සඳහන් කරමුද මේ ජින්සොමින් පිළිබඳව කතා බහ කරා වගේම ජින්සොමින් හරහා කොයි වගේ ප්‍රතිඵලයන්ද ලැබෙන්නේ කියන කාරණේ පිළිබඳව. දැන් ජින්සෙන් මුලදීම ජීනවැසියන් භාවිත කරේ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා. පසු කාලීනව මෙහි කරන ලද පරිශන දත්තා වගේ පුංචි බාධා කිරීමක් කරන්නට ඕනේ. අපි අද දවසේදී රූපරාම කීපයකුත් සූදානම් කරගෙන තිබෙනවා. මම බලන්න මම හිතන්නේ රූපරාම වල අතරතුරේදීත් අපිට කතා බහ කරන්නට බොහෝ දේවල් ඇති. ඉන් අනතුරු අපි ප්‍රතිඵල පිළිබඳව කතා බහ කරමු. මම හිතන්නේ රූපරාම මේ වෙලාවේදී සූදානම් ඔබට දැක බලා ගන්නට හැකියාවක් තිබුණා. රූපරාම දැක බලා ගන්න අතරතුරේ වෛද්‍යතුමන් මේ පිළිබඳව පැහැදිලි කරා. ඒක මාකාර දෙයක් තිබුණා. අත වශයෙන්ම ඒ චීනයේ ශිංග රාජවංශය කාලේ ඉතාම වටිනා දෙයක්. ඒ සොරකම් කර හසු වුණොත් හිස ගසා දැමීම හෝ ජීවිතාන්තය දක්වා පිටුවා කිරීම වගේ දැඩි දඬුවම් පවා උරුම වූ අවස්ථා තිබුණා. මොකක්ද මේ තරම් වටිනා දේ? ඒ තමයි ජින්සෙන්. මනුෂ්‍ය රූපයක හැඩයක් තියෙන ඒ අනර්ග වස්තුව. ඒ ඇති සුව කිරීමේ බලය නිසා මුළු විට හඳුන්වනු ලැබුවේ ජීවන් මුල නමින්. ඖෂධ ලෙස ශාක භාවිතය පිළිබඳව පළමුවෙන් වාර්තා වෙන්නේ අවුරුදු 60,000කට විතර පෙර. ලෝකයේ විවිධ සංස්කෘතීන් ගණනාවක් ඉතිහාසයේ පුරාම ශාක සහ පැලෑටි ඖෂධ විදිහට භාවිත කළා. සාමාන්‍යයෙන් ඖෂධ වලින් සිදුවන්නේ රෝග ලක්ෂණ ඉවත් කරමින් රෝගයට ප්‍රතිකාර කිරීම. නමුත් ශාක ඖෂධ වලින් රෝගයට හේතු වන රෝගකාරක බව ඉවත් කරනවා.
අද ලෝක ප්‍රජාවෙන් 80% අතර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් ස්වභාවික ශාක ඖෂධ පාවිච්චි කරන්න පිළිමිලා. ඉතින් මේ ස්වභාවික ශාක ඖෂධ අතරින් වටහාගෙන මිල අධිකතම සහ ජනප්‍රියතම ශාක ඖෂධය තමයි ජින්සෙන්. බොහෝ විට මේ හඳුන්වන්නේ ඖෂධවල රජු හැටියට. ජින්සෙන් වල තියෙන ශක්තිය ගෙන දෙන සහ තරුණ පෙනුම රැකගෙන කොටස් ප්‍රසිද්ධ වෙන්න ජින්සෙන් වලට තියෙන ඉල්ලුමත් ඉහළ යනවා. චීන ජාතිකයන් බොහෝ කාලයක් ඒ සියලු රෝගයන්ට ප්‍රතිකාරකයක් ලෙස සලකා තිබෙනවා. ඒ නිසා ජින්සෙන් වලට පැනික්ස් කියලාත් කියනවා. පැනික්ස් කියන්නේ පැනේසියා කියන වචනේ ලතින් අරුත. නිවරණේ දෙව්දුව කියලා හඳුන්වන දෙවඟනගේ නම තමයි පැනේසියා. ජින්සෙන් නිසා ශරීර ක්‍රියාකාරීත්වය සාමාන්‍ය බවට පත් වෙනවා. ඉන් අතුරු ප්‍රතිඵල කිසිවක් ඇතිවන්නේ නැහැ. මේකේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී මූලද්‍රව්‍ය තමයි සෙපෙනික්ස් කියලා කියන්නේ. ස්වීඩනය, කොරියාව, ජපානය, රුසියාව, චීනය සහ ඇමරිකාව වගේ ඉහළ තාක්ෂණයක් පවතින රටවල විද්‍යාඥයන් ජින්සෙන් සම්බන්ධ පර්යේෂණ දහස් ගණනක් සිදු කරලා තිබෙනවා. ඔවුන් ඉන් ඔප්පු කරපුවා තියෙනවා විවිධාකාර භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක ආතතියන් වලට ප්‍රතිවිරෝධයක්. ශරීරයේ තුලින්ම ගොඩනගන්නට ජින්සෙන් වලට හැකියාවක් තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, මතක ශක්තිය වැඩි දියුණු කරමින් මානසික ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නත් ජින්සෙන් වලට තියෙන පුදුමාකාර හැකියාවක් බව මේ අධ්‍යයන වලින් ඔප්පු වෙලා තියෙනවා. ජින්සෙන් වලින් ශරීරයේ ශක්තිය වැඩි කරනවා, ලේවන සීනි ප්‍රමාණය අඩු කරනවා, අධි රුධිර පීඩනය අඩු කරනවා, දරු උපත් පහසු කරනවා, ආර්ථිකය හා සම්බන්ධ දුර්වලතා මගහරිනවා, කෙනෙකු ගතිය කම්මැලිකම නැති කරනවා, වයසට යන වේගය අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි, වකුගඩු, අකුණව වගේ ශරීර අභ්‍යන්තර අවයවයන්ගේ ක්‍රියාකාරීත්වය වගේම පරිවර්තීය ක්‍රියාකාරීත්වයත් වැඩි දියුණු කරනවා. රුධිර පරිවහනය සහ රුධිර සෛල නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. කොලෙස්ටරෝල් ඇතිවීම අඩු කරනවා. ශ්‍රවණය සහ දෘෂ්ටිය වැඩි දියුණු කරනවා. වැඩි පිරිසකට ඇති අධික රුධිර පීඩනය අඩු කරන අතරම අධි රුධිර පීඩනය ඇති අයගේ රුධිර පීඩනය වැඩි කරනවා. රුධිර නාලිකා සිහින්වීමේ රෝගය සමනය කරනවා. නිසි ආකාරයෙන් නිදා නොගැනීමෙන් ඇතිවන රෝගවලට ජින්සෙන් හොඳ ඔසුවක්. තවදුරටත් පර්යේෂණය කරමින් බලද්දී මේ ලයිස්තුව වැඩි වෙනවා මිසක් අඩු වීමක් නම් වෙන්නේ නැහැ. ජින්සෙන් වල තියෙන වටිනාකම නැගෙනහිර රටවල ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරඟවලින් ලබාගෙන ඇති පදක්කම් වලින් හොඳින්ම ඔප්පු කර තිබෙනවා. අද නවීන ජීවත් වීම රටාවන් ආතතියෙන් පිරීලා පරිසර දූෂණය, අධික ශබ්දය, කාර්යබහුල බව නිසා ඇතිවන පීඩාව, සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාව, දූෂණය වන ජලය, රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර, කෘතිම රසකාරක වගේ දේවල් නිසා මේ සිරුරේ සමතුලිත බව නැතිවලා ගිහින් අපේ ශරීරයේ සෑම පද්ධතියක්ම පාලනය කරන්නේ හෝමෝන නිකුත් කරන ග්‍රන්ථි. සිරුරේ අසමතුලිත බව නිසා ඇතිවන ආතතිය මේ ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වයට බලපානවා. දිගු කාලයක් මේ විදිහට ආතතියට පාචනය වීමෙන් ලේවලට අසාමාන්‍ය ලෙස හෝමෝන එකතු වෙනවා. ඒ නිසා දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය, පිළිකා, උදරේ තුවාල, අඩු වයසින් වැඩිවියට පත්වීම වගේ නවීන රෝග හැදීමට ඇති ඉඩකඩ වැඩි. ජින්සෙන් මගින් ග්‍රන්ථි සහ ඉන්ද්‍රියන් වල තියෙන හෝමෝන ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරනවා. ජින්සෙන් විශේෂ දෙකකට බෙදෙනවා. පැනික්ස් ජින්සෙන් සාමාන්‍යයෙන් රතු පාටයි.